බල මේ ජාවා ජාව කියලා තැන් තුනක තියෙන මේ වගේ තැන් ගොඩක තිබ්බොත් එහෙම අපිට හදිස්සි ජාව වෙනස් කරගන්න ඕන වර්ෂන් එකක් වගේ දාලා වෙනස් කරගන්න ඕන නැත්නම් මේ තැන් 20ක තිබ්බොත් මේ 20ම වෙනස් කරන්න වෙනවා. දැන් ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා ජාවාල වේරියබල් එකක් හදලා ඒ වේරියබල් එකට වැලියු එක තියලා ඒ වේරියබල් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට ඕන තැනක. ඒ කියන්නේ J කියලා එකක් හදාගෙන ඒකට දෙනවා ජාවා කියලා. ඊට පස්සේ මේ හැමතැනටම දාන්නේ J කියන එක. ඊට පස්සේ අපිට මේක මෙතන 8 කියලා වෙනස් කරත් කීය කියලා වෙනස් කරත් මෙතනට ගන්න මෙන්න මේ J එක. ඊට පස්සේ මේ J එකේ අගේ වැලියු එක තමයි මෙන්න මේක. ඒක තමයි අපි හැමතැනටම මෙයා ගන්න. අපිට කැමති නම් මෙතන විතරක් වෙනස් කරගන්න පුළුවන්. දැන් කලින් කතා කරා වගේ මෙන්න මේ වගේ වේරියබල් දෙයක් තමයි මෙතන සිම්පල් J පාවිච්චි කරලා මෙතන කැපිටල් J පාවිච්චි කරන්න බෑ. Java case sensitive language ආ. ඒකින්ද දැන් තන උදාහරණයක් විදිහට මොකක්ද ප්‍රයිස් එකක් දෙලා මෙන්න මේ වගේ සිම්පල් ප්‍රයිස් කියලා ලියලා පස්සේ අපිට මෙහෙම කැපිටල් P එකක් වදා ප්‍රයිස් එක ඒක ගන්න බෑ. මේක වචන දෙකක්. ඒ කියන්නේ වෙනස්ම මේ නම් දෙකක් විදිහට තමයි Java වලින් අඳුරගන්නේ. බලන්න මෙන්න මේ වගේ කැමති නමකින් දෙන්න පුළුවන් මේ Java වල වේරියබල් හදන්න. මේ වගේ සිම්පල්ම කැපිටල් සිම්පල් කවල මේ මෙන්න මේ වචන දෙකක් මෙන්න වගේ එකකින් එකතු කරලා මෙන්න මේ වගේ ආගය. ඊට පස්සේ මෙන්න මේ මේ වගේ වචන පාවිච්චි කරන්න අපි Java වල වේරියබල්ස් හදන්න. ඒවා not legal කියලා කියන්නේ මේ විදිහේ වේරියබල්ස් හදුවොත් එහෙම. ඒ වගේම අපිට පාවිච්චි කරන්න බැරි වචන සෙට් එකකුත් තියෙනවා. ඒ තමයි Java වල keyword කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වචන ටික keyword කියන වචන ටික Java පාවිච්චි කරනවා Java program එකේ එයාගේ වැඩ කරගන්න. ඉතින් අපිට ඕන දැන් මේ ඉස්සෙල්ලා අපි කතා කරා double, byte, char, මේ float, int වගේ වචන අපිට මේ variable නම් වලට පාවිච්චි කරන්න බෑ. මේ switch තව තියෙනවා try, catch වගේ වචන තියෙනවා මේ එහෙම අපිට මේ අපේ variable වලට පාවිච්චි කරන්න නැතුව වෙන වචන පාවිච්චි කරන්න පුළුවන්. මෙලොස් තව වචන තියෙන null කියන සහ true false කියන වචනත් අපිට පාවිච්චි කරන්න බෑ. මේ තියෙන keyword එක නම් දැන් Java වල පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි කලින් කතා කරපු අකුරු number save ඔක්කොම ආයි තියෙනවා. එක type වෙන කියන data scan එකට ගත්තොත් එහෙම ඒක අපි බෙදනවා integer කියලා පූර්ණ සංඛ්‍යා. ඊපස්සේ floating point කියන අපි මේ දශම සංඛ්‍යා වලට කියන දශම ස්ථාන සහිත සංඛ්‍යා. ඒව වෙනම අපි පාවිච්චි කරනවා. ඊපස්සේ characters කියලා මේ තනි අකුරක් එකක් එක්ක එක අංකයක් මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ boolean කියලා අපි ගන්නවා true false කියන එක කියන සත්‍යද අසත්‍යද ඒ ප්‍රකාශය එහෙම නැත්තම් මේ දැන් අපි මේ වගේ line එකක් mock කර කරලා මේක හරිද කියලා කියන්න බලන්න ඉන්නේ වගේ එකකට තමයි මේක පාවිච්චි කරන්නේ. වසි string කියලා තව එකක් අපි වචන කරන මෙන්න මේ වගේ වචනයක් මෙන්න මේ වගේ අගයක් නැති මේක නිකන් 3.14 කියලා නිකන් අපිට පෙන්වන්න මේකේ අගයක් නැහැ. අන්න ඒ වගේ එකට මේ වගේ වචනයකට මෙන්න මේ වගේ වාක්‍යයක් වගේ එකක් පාවිච්චි කරන්න අපි Java වලින් පාවිච්චි කරන string කියලා එක. ඊවස්තර අපි කලින් කතා කරපු මේ integer type එකේ මෙන්න මේ වගේ decimal point hexadecimal point අන්න ඒ වගේ අපිට Java වලදී ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ අර floating point වල කිව්වේ දශම ස්ථාන සංඛ්‍යා වල වගේ එකේ තියෙන double එකයි float එකයි. ඊවස්සේ තියෙන boolean type එකේ මේක අපි පාවිච්චි කරන්නේ true false කියන එක. මේ characters අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ double quotation දෙයක් single quotation දෙයක් ඇතුලේ. මේ තියෙන unicode අකුරු පාවිච්චි කරන විදිය මෙන්න මේ සංගය මෙන්න මේක වචන මේක දාපු ගමන් ඕගලන්ට මෙන්න මේ unicode එක print කරගන්න පුළුවන්. මේ අපි අර කලින් කතා කරපු escape character කියන ඒවා ඊළඟට කරා comment කියලා જાතිය. මේ අනේ comment වල තමයි මේ තමයි තනි line එකේ comment එක. කියන්නේ double ඉරි දෙයක් දාලා අපිට ඒක පිටිපස්සේ මේ මොන දේ ලියන්න බලන්න මේක Java වලදී read කරන්න. ඊට පස්සේ මේ තියෙනවා මේ multiple line comment එක. ඒ කියන්නේ අපි ලයින් ගොඩක් ලියන්න පුළුවන්. තව මේ ඇලෙයිරයි තරු දෙකක් එකක් තියෙනවා. ඒක මේ Java වල doc comment කියලා කියන්නේ.
ඒමත් අපි ඔන්න පාච්චි කරන්නපුල මේ තියන තනි ලයින් එක කමෙන්ටල් යන විදිය මේ තියෙන මල්ටිපල් ලයින් එක කමෙන්ටල් ලියන විදිය මේ තියෙන අර ඩොක් ටයිප් එක කමෙන්ටක් ලියන විදිය මේරේ ඔගලන් මේ නෙට්ෆ්ලික්ස් වලින් පටන් ගත්ත ගමන් ක්ලාස් එකක් ක්‍රියේට් කරගම උඩින් පෙන්නනවා අන්න ඒකට කියන ඩොක් ටයිප් කමෙන්ට් කියලා ඒවා ඉදිරියේදී ඔයගලන්ට ඕන නම් අවශ්‍ය තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් දැන් අපි බලමු අර මේ මෙතන මේ පාවිච්චි කරන මෙන් මේවා තියෙනවා හාන්ඩ වලට බෙදලා ඒකේ ඩේටා ටයිප් දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා ප්‍රිමිටිව් ඩේටා ටයිප් අනිත් එක ඇවිල්ලා මේ රෙෆරන්ස් ඩේටා ටයිප් කියලා එකක් තියෙනවා අපි ඉස්සෙල්ලා බලමු මේ ප්‍රිමිටිව් ඩේටා ටයිප් කියන එක මේ කොහොමද මේ පාවිච්චි කරන්නේ කියලා ප්‍රිමිටිව් එකේ තියෙනවා බූලියන්ස් කෑවා ඊට පස්සේ අකුරු මේ පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා කියලා ඒ ඔක්කොමයි තියෙන ප්‍රිමිටිව් ඩේටා ටයිප් එකට ඊවස් ඒක බෙදෙනවා අපි බූලියන් ටයිප් එකටයි නියුමරික් ටයිප් කියලා එකටයි බූලියන් ටයිප් එක අපි පාවිච්චි කරන්නේ මේ ට්‍රූ ෆෝල්ස් කියන එක ඊවස් මේ නියුමරික් ටයිප් එකේදී අපි පාවිච්චි කරනවා අකුරු වෙනව ඊවස් පූර්ණ සංඛ්‍යා වෙනව දශම සංඛ්‍යා වෙනව මේ මෙන්න මේ වගේ දැන් අපි පූර්ණ සංඛ්‍යා බලමු ගන්න කොහොමද කියලා මේ එකෙන් ඉන්ටිජර් ටයිප් එකේ එන්න මේ ඉන්ටිජර් කියන කොටස මේක අපි කොටස් හතරක බෙදා ගන්නවා මේවා ඕගලන්ට පාවිච්චි කරනකොට ඒ අදාළ තැන්වල දිලේ මාකට පාවිච්චි කරන්න කියලා මෙන්න මේවා තමයි පූර්ණ සංඛ්‍යා අපිට පාවිච්චි කරනකොට ගන්න ඩේටා ටයිප් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්නවා 1 20 12 20 මොන වගේ සංඛ්‍යාවක් අපිට මොනවා හරි ගන්නවා නම් අන්න ඒ වගේ වල තමයි අපි මෙන්න මේවා පාවිච්චි කරන්නේ සේවාවිත් මෙතන කොටස් හතරට එකක් තමයි බයිට් බයිට් කියන එකට ගන්න පුළුවන් මේ 127 ඉඳන් ඍණ 128 ඉඳන් ධන 127 වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් ඒක ඊගෙන වංගල මෙතන බින්දේ මෙහෙම આવොත් මෙතන බින්දුව තියෙනවා එක දෙක ඔහම එනකොට මේ 127 වෙනකම් පාවිච්චි කරනවා මේ පැත්තට බින්දු ඉඳන් ඍණ 128 වෙනකම් පාවිච්චි කරනවා බයිට් වල ඉතින් ෂෝට් වල මෙන්න මේවා 128 කියන්නේ මේක දෙකේ 8 වෙනි බලය වගේ 7 වෙනි බලය වගේ 7 වෙනි බලය 7 වෙනි බලය වගේ පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ ෂෝට් වලදී පාවිච්චි කරන්න පුළුවන් දෙකේ 15 වෙනි බලය වගේ නේද මෙන්න මේ 32700 අටක් කියන එක ගන්න මේ මේ ඒ කියන්නේ ඒකට ගන්න බිට් ප්‍රමාණය ඊට පස්සේ int එකට ගන්න පුළුවන් අපිට මේ 231 වෙනි බල වෙනවා long එකට ගන්න පුළුවන් 263 වෙනි බලය එකයි ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම මේකේ ඉස්සරහට ඔයගලන්ට ගත්තේ මම ඔය කියන data type හතරම variable හතරක් හදාගත්තා ඒ හතරට මම දාලා තියෙනවා ගෑන් ටිකක් බලමු අපි දැන් මේක කියන්නේ බයිට් එකට පාවිච්චි කරන්න පුළුවන් ඍණ 128. ඉතින් ධන 127 වෙනකන් අගයන් 56 තියෙන සංඛ්‍යා. මේක නම් මම මෙතන දැන් 28 කරොත් එහෙම මට error එකක් පෙන්වනවා. මේකට මේ මෙතනින් එහාට පාවිච්චි කරන්න බෑ බයිට් එකට. ඒකට වැඩි සංඛ්‍යාවක් පාවිච්චි කරන්න ඕන ෂෝට් එකට. දැන් ෂෝට් එකේ වෙනට 56 පුළුවන් මෙන්න මේ ඉතර සංඛ්‍යාවක් වෙනකන් පාවිච්චි කරන්න. දෙකේ මේ තියෙන බලය 7යි 15යි 31යි 63 ඊට පස්සේ මේකෙත් අපි මේට වැඩි අගයක් පාවිච්චි කරත් එහෙම ඒකෙත් array එකක් වෙනවා පස්සේ int එකේ පාවිච්චි කරන්න පුළුවන් අර මෙන්න මේ වගේ දෙකේ 32 වෙනි 31 වෙනි බලයක් යනවා ඊට පස්සේ ඒකෙත් අපි දැන් 9 දැම්මත් එහෙම ඒකෙත් අපිට array එකක් වෙනවා මේ මේට වැඩි තියාගන්න බෑ මේක long එකට දාන්න කියලා ඒක long කියවලන්න පුළුවන් මෙන්න මෙතන දෙකේ 63 වෙනි බලයෙන්ම පාවිච්චි කරන්න සාමාන්‍ය අපි වැඩිපුර බහුලවම පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන ටයිප් එක. ඊපස් ලොง වලදී තියෙනවා මේ ලොง ඔයගලන් පාවිච්චි කරාට පස්සේ මෙන්න මේ අගට L කියලා දාන්න ඕන. ඒ කියන්නේ මේ රීඩ් කරද්දී මේ L අකුර මේ අගයට එකතු වෙන්නේ නැහැ. එයා මේක මේ ඩේටා ටයිප් එක ලොง කියලා බලාගන්න විතරයි මෙතන L අකුර දාන්නේ. දවස අපිට තව එකක් තියෙනවා මේ කැරක්ටර් ටයිප් කියලා
කියන්නේ අකුරු වචන වගේ ඒවා අකුරු පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ චා කියන එක විතරයි. දැන් අපි ගමු චා. ඔක තමයි කැරක්ටර් කියන එක මේ අපි කැරක්ටර් කියන වේරියබල් එකක් හදාගන්න ගන්න ඩේටා ටයිප් එකේ ටයිප් එක මේක මම එල් කියලා දානවා. මේක වශයෙන් මෙතන සිංගල් කොටේෂන් ඇතුලේ තමයි ලියන්න ඕන. අපිට ඩී කියලා ඕන්න. මේක දෙකක් දාන්න බෑ. ඒ වගේ බලන් තනිය කරතර ඒකට තියෙන අපිට ස්ට්‍රින් කියලා ස්ට්‍රින් අපි ලියන්න වචන මෙන්න මේ වගේ. මේක අපිට ඕන තරම් අකුරු ඕන ජාතිය ලියන්න පුළුවන් නම්බර්ස් මේ වගේ. මේක මේ නම්බර්ස් දැම්ම කියලා මේවා එකතු කරන්න අඩු කරන්න බෑ. මේක නිකන් මේ වචනයක් එක් වාක්‍යයක් ඒ වගේ විතර. අපිට මෙතන මේ චාව කියන එක උනා පාවිච්චි කරන්න පුළුවන් මෙන්න වගේ ස්ට්‍රින් කියන ටයිප් එක. ඊට පස්සේ තව එකක් තියෙනවා ෆ්ලෝටින් පොයින්ට් කියන්නේ. ඒ කියන්නේ දශම සංඛ්‍යා. මේකෙත් තියෙනවා ෆ්ලෝට් ඩබල් කියලා දෙකක්. අපි එකක් පාවිච්චි කරනවා ෆ්ලෝට් ලින්ක් එකක් හදාගන්න වේරියබල් දා. ටොටලින් වේරියබල් එක හදාගත්තට පස්සේ ඒක දශම සංඛ්‍යාව ආවමන අපිට ඕන. ඒකත් අපි අකට F අකුරක් ගන්න ඕන. එතකොට මේ පැත්තට මේ පැත්තේ ෆ්ලොට් තියෙන හින්දා මේ පැත්ත ෆ්ලොට් වලට ගන්නත් වෙනවා ඔටෝම. එහෙම නොදා ඉන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න තව තියෙන ෆ්ලෝ කියලා ඩේටා ටයිප් එක. මේකත් පාවිච්චි කරන්න පුළුවන් මේ දශම සංඛ්‍යාව. මේකේ අපිට ඕන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ මේ පැත්තේ මේ ෆ්ලොට් වලගේ F අකුරක් දාන්න ඕන. මේ දශම සංඛ්‍යා පාවිච්චි කරද්දී වැඩි ප්‍රබල පාවිච්චි කරන්නේ මෙන්න මේ ටයිප් එක. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ බූලියන් ටයිප් එකේ. ඒ කියන්නේ true false සත්‍ය අසත්‍ය වගේ. ඒ කියන්නේ on off වගේ එකක්. අන්න ඒ වගේ එකක් අපි බලමු. බලන්න NPS වලින් මේ keyword එකේ හරිය මේ භාගයක් ටයිප් කරලා පස්සේ මේ කන්ට්‍රෝල් එක ස්පේස් එක යපුවාම මේ අපිට අදාල ලිස්ට් එක දෙනවා. මේ ලිස්ට් එකෙන් අපිට කැමති එකක් අපිට අවශ්‍ය එක තෝරගෙන පාවිච්චි කරනවා. දැන් බූලියන් ටයිප් එකේ මෙන්න මේ වගේ ආගයක් හරි මේ වගේ අකුරක් string ඒවා මුට්ට පාවිච්චි කරන වචන දෙන්න බෑ. මේකට අදාළ මේ වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක තමයි true කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කියන්නේ සත්‍ය. ඊගොස්සම මේකෙම තව එකක් හදා ගන්නවා. ඒකට පාවිච්චි කරන්න අපි false කියලා. ඒ කියන්නේ මේක අසත්‍ය කියන එක. අපි මොකක් හරි ප්‍රකාශයක් කියන්නේ program එකට user කෙනෙක්ගේ data අරගෙන ඒ data හරිද කියලා බලන්න. ඒ වගේ ඒවට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ boolean කියන type එක. වැරදි දාන් යාට කියන්න පුළුවන් ආයෙ හරි data එක enter කරන්න. අන්න ඒ වගේ. again user name එක password එක වගේ හරිද කියලා බලන්න. අන්න ඒ වගේ වට වෙට මේ පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්නේ මේ තියෙන ඔක්කොගේම සමරියක්. boolean type එක මෙහෙම. ඊට පස්සේ byte. ඊට පස්සේ මේ short characters වල අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේවා. int වලට float double කියනවා. ඊට පස්සේ අපි බලමු අපි මෙතන මේ තියෙන data type එක. ඊට පස්සේ මේ තියෙන්නේ variable name එක. මේ තියෙන්නේ value එක. මේ string කියන එකත් එහෙමදා. මේ string කියන data type එක. මේ o කියන්නේ variable name එක. මේ type එකෙන් හදමු. මේ පැත්තේ මේ සමාන කරලා තියෙන්නේ මේ variable එකට අදාළ value එක. අදාගත්ත ඒවා අපි කියනවා මේ variable එකක් හදා ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් අපිට මේ මෙතනට Java කියලා වුණා. දැන් අපි දන්නවා මෙතන පාවිච්චි කරන්න ඕන වචනේ string type එකක් කියලා. ඒ කියන්නේ අපිට හදා ගන්න ඕන string type එකේ variable එකක් කියලා. කියන්න මම string j කියලා හදාගෙන මේකට දෙනවා Java කියලා. දැන් අපිට මෙන්න මේ වගේ වචනයක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ string කියන data type එක විතරයි. මෙන්න මේ සම්පූර්ණ අපි මේ කරගත්ත වැඩේට කියනවා variable එක declare කරලා value එකක් initialize කරනවා කියලා. ඒ කියන්නේ වේරියබල් එක ඩික්ලෙයාර් කරනවා කියන්නේ මෙන්න මේ වේරියබල් එකක් හදා ගන්න අදාළ data type එකෙන් මෙන්න මේක ලා තියෙන අපේ
වේරියබල්ලය ඩික්ලෑ කරගත්තය. සදාගත්ත වේරියබල්ලකට වැලිව එකක් සමාන කරන එක ඇත් කරන එක අපි කියෙන වැලිව එකක් ඉනිස ලයිස්් කරනවා කියලා. ජාවල් භාවිච්ච කරන්න මෙ මේ වචන මෙ මේ තින්නේ වැලිව එකක් ඉනිස ලයිස්් කරලා මේවත් මේකරත් එහෙම කියන්න ඔගලන්න මේම සම්පූර්ණ එක දිගට පාවිච්චි කරන්න ඇත ඔගලන් පුළා මෙන්න මේ ඉස්සලාම මේ තින වේරියබල්ලයා ඩික්ලෑ කරගත්ත එක. ඉවස්ස මේ තින් වේරියබල්ල ඩික්ලෑ කරගත්ත එක මම මේක මෙතනින් මේක සයින් කරන්න. මේ තින් වේරියබල්ලයා ඩික්ලෑ කරගත්ත එක. ඒවස්සේ මේ ඩික්ලෑ කරගත්ත වේරිය බල්ලක තිනම් ජේ කෙනෙ ඒ කියන එකට වැඩි එකක් දානකට අපි කියන්නේ වේරිය බල්ලයා ඉනිස ලයිස් කරනවා කියලා මෙතින මේක කොටස් දෙකකට කරන්නත් පුළුවන් ගලන්න පේඩි දෙකට එහෙම නැත්තම් මේ තනි පේලියට මෙහම කරගන්නත් පුළා මේකේ වාසියක් තියෙනවා. දැන් අපට මේ වගේ ගොඩක් වේරියබල් හදාගන්න ඕන අන්න වගේ ගොඩක් අපිට හදාගන්න ඕන්න තුර අපිට කරන්න තියන්නේ අන්න මේ වගේ කපේලියට අපට වේරියබල් හදාගන්න පුළුවන් වේරියබල් ඩික්ලෙයාර් කරගන්න පුළුවන් ඊට පස්සේ ඒවා අදාළ තැන්වලද අපට වැලිව දේලා වැලිව එකක් මිනිසස් කරලා අපිට මේ අදාල තැන්වලදී පාච්චි කරන්න පුළ. එහෙම නැත්තා අපිට මෙහම එක එක ස්්‍රීන් ජේ මෙන්න මේක ස්්‍රීන් මේ කේකේම එක මෙහම ස්්‍රීන් එල්ල් මේක මේ මදාල එකින් එක පේලියර් ලියන්න පුළ එකන්න මෙන්න මේ වගේ ස්්‍රී මේ වගේ එකක අපි අදාල දැනුන ඔබලන්ට කැමති දිය පාච කරන්න දැන්ට මෙන්න මේ විදිය පාච්චි කරන්න මේකන්න වැරිබල්ල ඩික්ලෑ කල වැලි එකක් කිනිසි ලශ් කරනවා කියලා මෙතෙන්නේ මේ ප්‍රමිටව ඩේට ටයිප්ේ කියන එක මේ වැලිස්ටික මංගට වස කලින්කව තව ඩේට ටයිප් ඇත්තිෙන කියලා ප්‍රපනොස් ඩේට ටයිප් එක ඒක ද අපි පාචාන මෙන්න මේ නල් කියන කීවට ඒකද අපි මෙ ශ්‍රීම් කියල ගත්තව එක කදාගත්තත්තය ජේජය කියලා පට මේකට කියන්න බල මෙම නල් කියලා ටයිප් කරන්න සිංකෝලය දලිපර කරන එකන මේක තාම වැලිවගත් නෑ කියලා කියන්නේ මේ එම්ට තිබත් හරි නත්තා අපට මෙම නල් කියලා දන්න පුළුව මේ මුගුත් තැලිවගන්න හැ කියලා කියන්නේ නක අපි වාාචාන්ල මෙතින් බූලියන් සොල සිට ට කියන ටයිප් එක මේවා පොයින්ස් කියන ඩබල් අන්න වගේ පාච්චය කරන්න බල ගැනවල නිමතන මෙම ගන්න අම්ම විතරත් දෙලා තින් ලෝකල් රපරන්ස් වලිවල් කපදාගේ මක් සිිස්ටම එක පින්ට් කරාම අපිට පෙන්න්න මෙන්න මේ වගේ මොකුත් නෑ කියලා අන්නේ වගේ මෙසෙ ජැකෙන්නේ ඔන්න අප එකත් පින්ට් කරගෙන බලව ගත්තා කළ මෙ මේ ජේජය කියන වැඩිය පල්ල පින් කරගන්න කරන් කළවල් දැවලන් වෙන මෙද නල් කියලා පින්ටුන කියන මුකුත් අදයක් නෑ කිය එක මේක නිකන් තිප්ප නිකන් තියලා බිරන් කළවල තරම අපි අර එකක් පෙන්න්න නැ්පින් සයිදියකෙන්ම පිට මෙන්න මේතර එක රන් කරන්නව මෙන්න මේ වේරියබල්ල එක ඉන්සලස්් කල නෑ කියලා එකන මේ වේරියබල්ල එක අගයක් නෑ කියලා අන්නේ අවස්ථාවකදී අපිට පුළන් මේ අන්නේ කෙති පුළුවන් අපිට දැම් මේ මේක හදාගන අපිට කොයරි පාච්චි කරලා මඟ දයන ගම වැලි එක කැට් කරන්න ඕන්න ඒවාගේලාගද අපට මෙන්න මේක මේ නල් කියනකට දාගන්න පුළ පින් සලින් කියන මෙම තියන්න එපා මේකන මේ නල් කියන එක සමාන කලා මොකු නෑ කියලා කරගෙන යන්න කියලා
මේක තමයි රෙෆරන්ස් ටයිප් එකේ ඩේටා ටයිප් එකෙන් අපි දැන් මේ මේ ටික කොහොම තියලා අපි දැන් කතා කරන්නේ ස්ට්‍රින් කියන ඩේටා ටයිප් එක. ඒ කියන්නේ අපි මේ හදාගත්ත j කියන වේරියබල් එකට අදාළ වැලියු තමයි අපි මෙතන දාන්නේ. එතකොට අපි මෙතන දාන්න ඕන නා අපි කරන්නේ j කියන වේරියබල් එකයි මෙන්න මේ වාක්‍යය එකතු වෙලා තමයි අපිට මේ සිස්ටම් එක print කරලා දාන්න ඕන. ඒ කියන්නේ වේරියබල් එක පාවිච්චි කරලා මේක මේ double quotation ඇතුලේ ආයෙ පාවිච්චි කරන්න ඕනේ නැහැ. single quotation හරි. නිකම්ම අපිට පාවිච්චි කරන්න. එතකොට මෙතන j කියලා අපි පාවිච්චි කරත් එහෙම දන්නවා මෙන්න මේ string j එක තමයි කියලා. ඊපස්සේ මෙතන අපිට උඩ simple j පාවිච්චි කරලා යට capital j පාවිච්චි කරත් එහෙම. error එකක් පෙන්නනවා මේ මේක වේරියබල් එක මොකක්ද කියලා හොයාගන්න බෑ කියලා. ඒකෙන් අපි සිම්පල් j පාවිච්චි කරලා ප්ලස් එකක් දාන, ඒ කියන්නේ j වේරියබල් එකට මේ වචන එකතු කරලා අපිට print කරන්න කියලා කියන්නේ. අපි මෙන්න මෙතනත් තියෙන අපි ඒකත් වෙනස් කරනවා. j class. අපි මේක පොඩ්ඩක් run කරගෙන බලමු මේ දෙක වැඩද කියලා. දැන් වහන්න වෙනවා මෙතන මේ j එකට මෙන්න මේ වචන එකතු කරනවා. ඊට පස්සේ මේ j කියලා බලනවා මෙන්න මේ j කියන්නේ string variable එකට අදාළ value එක මොනවද කියලා. ඒ value එක මෙයා මෙතනට අරගෙන එතන ඉඳන් මේ ටික print කරනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මෙතනත් එහෙම තමයි වෙන්නේ. මෙන්න මේ j කියන එකට අදාළ value එක මෙතනට දාලා මේ ටික එකතු කරන මේ තනි පේලියට. මෙන්න මේ වගේ. දැන් අපි මෙන්න මෙතනට අපිට තව එකක් තියෙනවා. මෙන්න මෙතනදී අපිට පාවිච්චි කරන්න වෙන්නේ දැන් මෙතනට java කියන වචනේ මේ මැද්දට එන්න ඕන. ඒ කියන්නේ මේ තනි වාක්‍ය අපිට දෙකට කඩන්න වෙනවා. මේ දෙකට කඩන්නේ මෙන්න මේ කැල්ල එකක්. මෙන්න මේ ටික එකක් කියලා. ඒකට මම කරන්නේ මෙන්න මෙතන. මෙතනට semicolon එකක් දාගෙන මේක එකක් කරනවා. ඊපස්සේ මේ ටිකත් මේ පැත්තේ semicolon එකක් තියෙනවා. මෙතනට semicolon එකක් දාගෙන මේ වාක්‍ය එක මේ වචන කාණ්ඩ ටික එකක් මේ ටික එකක් කියලා අරගෙන මේ දෙක එකට එකතු කරලා print කරනවා. print කරලා බලමු අපි. දරව ගන්න වෙනවා මෙතන තාම error එකක් මොකුත් නැහැ. ඒ කියන්නේ අපිට මෙන්න මේ දෙක මැද්දට තමයි j කියන variable එකට අදාළ value එක දාන්න ඕනේ. ඉතින් අපි කරන්නේ මෙන්න මේ මැද්දට දාන්න ඕනේ ඉඳන් මෙතනට තව plus එකක් දාගෙන තව මෙන්න මේ j කියන එක මැද්දට දාන්න. ඒ කියන්නේ මේ වචනෙට එකතු කරන්නේ j කියන variable එක. ඊට පස්සේ දෙකම එකතු කරන්නේ මෙන්න මේ පැත්තේ තියෙන වචනය. අතට එන්නේ මෙතන j මේ ටික print වුණා j කියන එක මෙතන variable එක තියෙනවා. මෙයා කියලා බලනවා මේ තේවරි j variable එකට අදාළ value එක මතද කියලා. ඒ value එක මෙතනට ගන්නවා. ඊට පස්සේ ඒතර ටික print කරනවා. මොකද සම්පූර්ණ වාක්‍යයක් අපිට පෙන්වන්න අපි මේක run කරලා බලමු කොහොමද කියලා. ඔයගලන්ට වෙනවා එක print ලා තියෙනවා. දැන් ඔයගලන්ට වෙනවා මෙතන මේ නිකන් space එකක් වගේ ඇදලා තියෙනවා. වැඩිපුර අපිට ඒක ලං කරන්න ඒක මොකද්ද කියලා අපි කියන්නේ මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ට පෙන්වන j කියන variable එකේ. අපි ඒක මැකුවොත් මෙන්න මේ හොදානවා. මේ තියෙන ස්පේස් යාව අපිට print කරලා පෙන්වන්න නෑ. මේවා එළිය තියෙනවා. මේ double quotation ඇතුලේ ස්පේස් එකක් තිබ්බොත් තමයි අපිට මේ ඒවා පෙන්වන්නේ. දැන් මේ run කරලා බලමු අර ස්පේස් එක නැතිලාද කියලා මෙතන තියෙන. දැන් ඔයගොල්ලෝ වෙන මෙතන මේ ස්පේස් එක නැතිලා කියලා. දැන් අපිට මේ java කියන එකට java 99 කියලා දාන්න ඕනේ කියලා බලමු. කියලා හිතමු. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතන නිකන් මේ variable එක වෙනස් කරන්න විතරයි. variable එකේ value එක වෙනස් කරන්න විතරයි. එතකොට මෙයා දාලා තියෙන හැම තැනකම මේ variable එක දාලා තියෙන හැම තැනකම මේ මෙතනදී යාට දීලා තියෙන value එක තමයි එයා දාන්නේ. එතකොට අපිට මෙතන එක තැනක් වෙනස් කරලා මේ තැන ඔක්කොටම අවශ්‍ය value එක දාගන්න පුළුවන්. දැන් හිතන්න උදාහරණයක් විදිහට user කෙනෙක්ගේ නමක් ගන්නවා කියලා. මේ අපේ නම දැන් හැමතැනටම පාවිච්චි කරන්න ඕන නම් ඒ නම මෙන්න මේ වගේ variable එකකට දාලා ඒ variable එක අපි හැමතැනම පාවිච්චි කරනවා. එතකොට ඒ variable එක පාවිච්චි කරා මේ variable එකට අදාළ value එක තමයි අපිට මේ display කරන්නේ. දැන් මේක run කරලා බලමු. ඔයාලට නම් එකපාරේ මේ තැන් තුනක තියෙන මේ values වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ වගේ 20 30 තිබ්බොත් එහෙම අපිට නැත්තම් 20 30ම type කරන්න ගියාම වෙලා යනවා. අන්න ඒ වගේ වටා මෙන්න මේ වගේ variable අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟ එකේදී බලමු මේ මෙන්න මේ variables පාවිච්චි කරන්නේ කොහොමද? පාවිච්චි කළා ඒ වගේ අදාළ වැඩ කරගන්නේ කොහොමද කියලා බලමු මේ.